මම කතා කරන්න නැගිටට පස්සේ වසන්ත බණ්ඩාරගරු සහෝදර මන්ත්‍රීතුමත් මම බොහොම දීර්ඝ කාලයක් තිස්සේ ඇසුරු කරපු අපේ රතන හාමුදුරුවොත් මතක් කළ ඒ අමානුෂික ඝාතනය හෙලා දකිනා වගේම අද අපි මේ පිළිබඳ අපගේ විරෝධය ප්‍රකාශ කිරීම වෙනුවෙන් පාකිස්තාන මහකොමසාරිස්වරයා මුණ ගැහෙන්න අද හැන්දෑව අපි යනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි ඒ කතාවෙදිත් මූලික නිමිත්ත බවට පත් වෙන්නේ මනුස්සකම. ආගමක් වෙනුවෙන් මිනිස්සු මිනීමරනවා නම් ලෝකෙකට මොකටද ආගම් කියලා තමයි අපිට අහන්න වෙන්නේ. ඒ වගේම පාර්ලිමේන්තුවක් ඇතුළට ඇවිල්ලා ඒ පාර්ලිමේන්තුවේ ඇතුලේ කතා කිරීම සඳහා පාර්ලිමේන්තු මහජන නියෝජිතයෙකුට පමණක් ලැබෙන ස්වකීය සම්නිවේදන අනන්‍යතාවයක් වන පාර්ලිමේන්තු වරප්‍රසාදයට හැංගිලා මිනිස්සු අමානුෂික වෙන විදිය දැකපු පාර්ලිමේන්තු දවසක් අද. අද මේ විවාදයේ මැද්දේ ගරු ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්සන් ප්‍රනාන්දු ගරු ඇමතුමාගෙන් අවසරය ලැබ මේ කතාවට මම වෙලාව ඉල්ලගත්තට මම ආණ්ඩුපක්ෂයේ සංවිධායකතුමනි පාරවල් ගැන කතා කරන්නේ නැහැ මේ විනාඩි කීපෙදී. හේතුව පාර්ලිමේන්තුවේදී තමන් කරන කතාවක ඇතම් සාහසික ප්‍රකාශ අනිත් මිනිහෙකුගේ පපුවට වේදනාවක් විදිහට දැනෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න බැරි එවුන් ඉන්න පාර්ලිමේන්තුවක හදන පාරවල් ගැන කතා කරලා වැඩක් නැහැ කතකින්. මගේ මතකේ යනවා 2009 මාර්තු මාසේ 10 වෙනිදා මම එවක ස්වාධීන රූපවාහිනියේ මාධ්‍ය ජාලයේ රාජකාරී කටයුතු කළේ. අපිට උදෑසන ආරංචියක් ලැබෙනවා මාතර අකුරැස්ස ගොඩපිටිය ජුම්මා දේවස්ථානයේ අභියස මරාගෙන මැරෙන ත්‍රස්සවාදී ප්‍රහාරයක් එල්ල වෙලා කියලා. ඒ ප්‍රහාරයට අහු වෙලා 14 දෙනෙක් මිය ගියා, 35 දෙනෙක් බරපතල ලෙස තුවාල ලැබුවා. ප්‍රහාරයේ උණුසුම ගින්දර නිවෙන්න ඉස්සෙල්ලා ඒ සිද්ධිය ඇසින් දැක්ක මිනිහෙක් විදියට ඒ වේදනාව පපුවේ තියාගෙන මම කතා කරන්නේ. මගේ ප්‍රශ්නය ගරු සභාපතිතුමනි ඒ සාහසික ඒ ම්ලේච්ඡ ත්‍රස්සවාදී ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලැබලා තමන්ගේ ජීවිතේ ඉතාම දුක්ඛිත තත්වයකට පත් වෙලා ඉන්න මේ උත්තරීතර සභාවද වරක නියෝජනය කළ ගරු මහින්ද විජේසේකර ඇමතිතුමාව මතක් කළා. අද උදේ මනුෂ්‍ය නානායක්කාර ගරු මන්ත්‍රීතුමා කියනවා නිකන් උඹලා තාත්තට හොඳ වැඩේ වගේ එකක්. එහෙම තැනක ඉඳලා අදහසක් ප්‍රකාශ කරපු මේ පාර්ලිමේන්තුවේ ඊට විරෝධය පළ කරන්න අපි අපේ මන්ත්‍රී කණ්ඩායම විදියට මනුෂ්‍ය නානායක්කාර ගරු මන්ත්‍රීතුමාව හොයාගෙන එතනට ආවා. ගහ ගන්න නෙවෙයි ඇයි ඔබ මේ තරම් සාහසික වුණේ කියලා අහන්න. හේතුව මනුෂ්‍යත්වයට මේ තරම් නිගා දෙනවා නම් පාර්ලිමේන්තු වරප්‍රසාද නැමැති ආරක්ෂාව පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳව අපිට නැවත ප්‍රශ්න කරන්න වෙයි. ඊයේ දවසෙත් මනුෂ්‍ය නානකාර ගරු මන්ත්‍රීතුමා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරේ OIC කමක් දෙන්න ලක්ෂ 5ක් ගන්නවා කියලා කතාවක් කිව්වා. අපි එතුමාගෙන් ඇහුවා නම කියන්න කරුණා කළා. අපි ඒක කළේ එහෙම නොවුනොත් අවුලක් තියෙන නිසා. අද උදේ ඇවිල්ලා කංචන විජේසේකර ගරු රාජ්‍ය අමාත්‍යතුමාට කියනවා මෙන්න ලියුම මම කියන්නද මේ ඩිබේට් එක ලයිව් බලාගෙන ඉන්නවා මේ රටේ 2 කෝටි 20 ලක්ෂයක් මිනිස්සු. ඒ ලියුමේ තියෙන මොකක්ද කියලා කියන්නේ නැතුව චෝදනාවක් කළාම වැරදි අදහසක් මිනිහෙක් පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් සමාජගත වෙනවා. ප්‍රවෘත්ති සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැර්ෂීෂයේ කතාවේදී මම කතා කළේ මේ ලෝකේ ගිලගන්න ඊළඟ සම්නිවේදන ව්‍යසනය පිළිබඳව. මං එදා කිව්වා අපි මේ යමින් ඉන්නේ පශ්චාත් සත්‍ය සමාජයකට.
මේ ඇත්ත සහ බොරු අතර තියෙන වෙනස තේරුම් ගන්න බැරි මිනිස්සු විසින් නිර්මාණය කරන දේශපාලන කතාන්දර වලින් අද මිනිස්සුන්ගේ දේශපාලන ප්‍රතිරූපය තේරුම් ගන්න පෙළඹෙන සමාජයක් නිර්මාණය වෙලා තියෙනවා ඒ සියල්ලට අමතරව මම සජිත් ප්‍රේමදාස මැතිතුමන් ප්‍රමුඛ සමගි ජන බලවේගෙන් ප්‍රශ්න කරනවා විපක්ෂයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා නැගිට්ට වෙලාවේ මම රීති ප්‍රශ්නයක් මතු කරලා ඇහුවේ මහින්ද විජේසේකර හිටපු ඇමතිතුමා ත්‍රස්සවාදී කොටි බෝම්බ ප්‍රහාරයකට අහු වෙලා එක තැන් වෙලා ඉන්න එක පිළිබඳව කරපු ඒ සාහසික ප්‍රකාශයට තමුන්නාන්සේලා එකඟයිද කියලා මේ ගොඩපිටියේ ජුම්මා දේවස්ථානයේ ළඟ බෝම්බ ප්‍රහාරය තමයි එල්ටීටීයේ දකුණේ පුපුරවපු අන්තිම බෝම්බේ එදා දවස නබි නායකතුමාගේ ජන්මදිනය නබි නායකතුමාගේ ජන්මදිනය වෙනුවෙන් පවත්වපු රාජ්‍ය ජාතික උත්සවයට ප්‍රභාකරන් ගහපු බෝම්බෙන් තමයි මහින්ද විජේසේකර හිටපු ඇමතිතුමා තුවාල ලැබුවේ ඒ සංවේදී සිද්ධිය ඊට අමතරව අපි මෙහෙම කල්පනා කරලා බැලුවොත් ත්‍රස්සවාදී ප්‍රහාරකින් හෝ වේවා වෙනයම් ප්‍රහාරයකින් හෝ වෙන යන සිදුවීමකින් හෝ වේවා තමන්ව මේ ලෝකෙට දායාද කරපු තමන්ගේ රත්තරන් තාත්තා ලෙඩ ඇඳේ ඉන්න වෙලාවක ඒ තාත්තගේ පුතාගේ මූණට ඒ තරම් සාහසික ප්‍රකාශය කරන්න තරම් සමගි ජන බලවේගය දේශපාලනිකව මේ තරම් ගෝත්‍රික උනේ කොහොමද කියලා මම සමගි ජන බලවේගයේ මේ හිස් පුටු ටිකෙන් හරි අහන්න වෙනවා ගරු මන්ත්‍රීතුමා තවත් විනාඩියක් කාලයක් තිබෙනවා හරි ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න මෙන්න මේ අමනුස්සකම පිළිබඳව ප්‍රශ්නයක් තියෙන නිසා තමයි මේක කතා කරන්න මම නැගිට්ටේ මම මේ උත්තරීතර සභාවේ අවසානයේ කියනවා මගේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මේ ලලිත් තෙල්ලාවල මගේ සහෝදර ජේෂ්ඨ මන්ත්‍රීතුමයි විපක්ෂයේ තුෂාර ඉඳුරිලි ඊයේ මේ පාර්ලිමේන්තුවේ ලයිට් ගිය වෙලාවේ ලිෆ්ට් එකේ හිර වුණා අන්න අපිව අපිට දැනෙන තැන ලිෆ්ට් එකේ අඳුර විතරයි තිබුණේ ඊළඟ මොහොතේ මරණයද කියලා ලලිත් තෙල්ලාවලටයි තුෂාර ඉඳුරිලිටයි තේරුණේ නැහැ ඒ දෙන්න කොයි මොහොතද එළියට එන්නේ අපි කියලා කල්පනා කරන්න උනේ ඒ වෙලාවේ එල්ලාවල පොහට්ටුවේ ඉඳුනිල් සජපේ කියලා නෙවෙයි ඒ ප්‍රශ්න දී අපි බැලුවේ ඒ තමයි මිනිස්සුන්ට මරණය දැනෙන තැන ඒ තමයි මිනිස්සුන්ට ශාරීරික වේදනාව දැනෙන තැන මෙන්න මේ මනුස්සකම තේරුම් ගන්න බැරි මනුෂ්‍ය නානක්කාරගේ ඒ අමනුෂ්‍ය ප්‍රකාශයට අපි සමස්ත මන්ත්‍රී කණ්ඩායම විදියට අපගේ විරෝධය පළ කරනවා අපි මනුෂ්‍ය නානක්කාරට ගහන්නව නෙවෙයි අපි මනුෂ්‍යව හොයාගෙන ආවේ කොටින්ගේ බෝම්බෙන් තුවාල ලැබපු එකතෙන් වෙච්ච තාත්තගෙන ඒ තරම් දහදුරා කතාවක් කියන්න තරම් ඔබ සමාජයේ යමක් කමක් සමාජයේ sannivedana මූලධර්ම පිළිබඳ දන්න මිනිහෙක් විදියට ඇයි ඒ තරම් අමානුෂික උනේ කියන කාරණාව මතක් කරන්නයි අපි එතුමා හොයාගෙන එතෙන්ට ආවේ සරත් වංශක මැතිතුමා එක්ක මම අපි කතා කළා ආචාර්ය හර්ෂද සිල්වට අපි කිව්වා මේ වගේ දේවල් වෙන්න ඉඩ තියන්න එපා කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා හිටියානම් එතුමගෙන් අපි ඉල්ලනවා ලක්ෂ්මන් කිරියල්ල වැනි ජේෂ්ඨ මිනිස්සෙකුට ඒ කාරණාව නොතේරීම පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ ඉන්න ආදුනිකම මිනිස්සෙක් විදියට මට කනගාටුවක් තියෙනවා මම එච්චරයි ඒ ගැන කතා කරන්නේ අහම්මෙන් නැගිටින්න ලැබිච්ච මේ වෙලාවේ පෙරේද මේ උත්තරීතර සභාවට පැමිණි මගේ දිස්ත්‍රික්කේ මම ඉගෙනගත් ඉස්කෝලේ මම උපන් ගමේ ඉපදුණු ලලිත් වර්ණ කුමාරගරු මන්ත්‍රීතුමන්ගේ පාර්ලිමේන්තු ප්‍රවේශයට සහෝදරාත්මක සුබ පතන්නත් මේ අවසන් තප්පරේ පාවිච්චි කරමින් තමුන්න්සට ස්තුති කළා මම නියඬ වෙනවා ස්තුතිගරු මන්ත්‍රීතුමා